ඔබතුමා දන්නවා අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුවයින් පස්සේ ඒ මැතිවරණය සාර්ථක කරගන්න මේ රටේ සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕන සහයෝගය දුන්නේ නැත්නම් අවුරුදු තුනක සිරදඬුවක් ඒ රාජ්‍ය ආයතන බාරව ඉන්න අයට නීතියෙන් කටයුතු කරන්න පුළුවන් ඉතින් අද මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශ කරුවයින් පස්සේ බුදල්ලා මහත්තයාශ කියනවා සල්ලි දෙන්න බෑ කියලා එතකොට බුදුරජාණන් කියනවා අච්චු ගන්න බෑ කියලා. ඉතින් කකුලෙන් අදින්න ඇතුව රජයට වගකීමක් තියෙනවා මේ අවශ්‍ය මුදල්. මුදල් මැතිවරණ කොමසාරිස්වරයා ලබා දෙන්න කරු කතාදායකතු වෙන්නේ. ඉතින් අද මේ පළාත් පාලන මැතිවරණය අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ නාම යෝජනා දීලා සල්ලි වියදම් කරලා රජයේ සේවකයෝ සේවයේ ඉවත් වෙලා ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඔබතුමාට මම කියන්න ඕන. ICCPR එක යටතේ ජද්ද පැවැත්වුවේ නැත්නම් අපේ GSP සාඩේ අයි වෙනවා. ඔබතුමා දන්නවද මම දන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දැන් විවාදයක් කිල්ලුවන්නේ ඒකට. දැන් ජපානයේ අපේ රටට ඇරලා යනවා. විවාදයේදී ගනි. එතකොට ජර්මනිය අපේ රටේ ව්‍යාපාර අත්හැරලා යනවා. මොකද්ද මේ ඔබතුමාලා කරන්නේ? විවාදයේදී එක් ගනිමු. දිනට යෝජනා පිළිබඳ දැන්වීම යෝජනා අංක 1. ඔව්. මොකද්ද චමින් දී සිරි මන්ත්‍රීතුමා? ඔව්. ඔව්. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි තමුන්නාසේ නම කියන්න තෝන්නේ අපි දිහා බැලුවා මයික් එක දෙන්න ඕන මේ ක්‍රියාත්මක කරන්න කියන්නේ අපි අහන්නේ මේ රටේ මූල්‍ය බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට 2023 අයවැයේදී අපි පැහැදිලිව මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කරලා තියෙනවා පාර්ලිමේන්තු ඒ වගේ තීරණයක් කරන් තියෙද්දී පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල තියෙද්දී මේ භාණ්ඩාගාර ලේකම් හරි මුදල් අමාත්‍යාංශ ලේකම් හරි ජනාධිපති හරි මේ කරන ඒකාධිපති වැඩේ හරිද කියලා මම තමුන්නාසේ අහනවා තමුන්නාසේ කරුණාකරලා නායකයා විදිහට නියෝගයක් දෙන්න මේකට අවශ්‍ය මුදල් දෙන්න කියලා ඒ විතරක් නෙවෙයි මේක ජනතාවගේ චමින් දේශීරුවන් තිතුමා කතානායකතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරනවා 130 ස්ථාවර නියෝග. ඒකේ මේ 9 වෙනි එකට මේ මෙතුමා කියපු කාර්යෙම සමාන කාර්යයක් කරු කතානායකතුමනි 9 වෙනි කියන්නේ 28 වෙනි ස්ථාවර නියෝගයේ කුමක් සඳහන් තිබුණද කිසියම් වැඩ සටහනක් ව්‍යාපෘතියක් හෝ වැවිෂයක් සඳහා වෙන්කරනු ලබන මුදල අඩු කිරීම යෝජනාවක් ගැන කලින් දෙන්න කියලා කරු කතානායක කියන්නේ දැන් මේ අයවැය සම්මත වෙලා ඉවරයි. එතකොට අනිවාර්යයෙන් මේක පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඇටියට ගේන්න වෙනවා මේක අඩු කරලා නවත්තනවා අයිති කරු කතානායකතුමනි මැතිවරණය කල් දාලා තිබීම සාධාරණ නෑ කියන්නේ මේ මුදල් නෑ කියන එක පට්ටපල් බොරුවන් කරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව ලබා දීම ගැන ගරු කතානායකතුමනි මැතිවරණය පවත්වන්න නීතියෙන් බාධාවක් එල්ල කරන්න බැරි වුණාම ආණ්ඩුව එල්ල කරපු බාධාව තමයි මුදල් නෑ කියන උත්තරේ ඒ මුදල් නැහැ කියන උත්තරේ බාධාව හැටියට පාවිච්චි කරලා මැතිවරණ කල් දාන්න පුළුවන් නම් ඊළඟ ජනාධිපතිවරණයක් වුණත් මහා මැතිවරණයක් වුණත් මුදල් නැහැ කියන තර්කයේ මත කල් දාන්න පුළුවන් වෙනවා මහා මැතිවරණයක් නම් බෑ ජනමත විචාරණකින් හිතරව කල් දාන්න නමුත් අනිත් මැතිවරණ පුළුවන් වෙනවා ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයාට හිතරොත් මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක මලෑණයක් කියලා මුදල් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටවන්නත් පුළුවන් අක්‍රිය කරන්නත් පුළුවන් ඒ නිසා මේ මුදල් නැහැ කියන උත්තරේ ඉස්සරහට දාලා රටේ මැතිවරණ කල් දාන්න හරි වෙනත් පියවර ගන්න හරි කටයුතු කිරීම වැරදි. මහජනයා ඉන්නේ විදුලි බිල වැඩි කරලා බදු බර වැඩි වෙලා ජීවත් වෙන්න බැරි වෙලා අහත අනාත වෙලා. එහෙම මහජනතාවගේ යෝජනා පිළිබඳ දැනුම් දීම කරු සංවිධායකතුමා යෝජනා අංක 1. අර කතානායකතුමනි පළවෙනි යෝජනා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා. යෝජනා අංක 1 සභාව එකඟද? සභාව එකඟද? යෝජනා අංක 2 කරනවා. සභාව එකඟද? හායි. එකේ සිට 5 දක්වා යෝජනා කිරීම රමේෂ් පතිරණ මැතිතුමා යෝජනා කරන්න
ඇමතිවරයාතුමනි අද දින න්‍යායපත්‍රයේ අද දින න්‍යායපත්‍ර දිනට නියමිත කටයුතු වලට අදාළ විශ්‍යාංක 1 2 3 4 5 මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි මොකද්ද? කතානායකතුමනි ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කළද නියෝග කීපයක් අදාළ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවස්ථාව ලැබීම පිළිබඳව මම අවස්ථාව ලබා දී ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. යටතේදී මේ කර්මාන්තේ ප්‍රගමණය වෙනුවෙන් පසුගිය කාලයක් තිස්සේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද යෝජනා කීපයක් පිළිබඳව ඔබතුමාගේ අනුමැතිය සමේ පාර්ලිමේන්තුව දැනගස ඉදිරිපත් කිරීමට කැමැතියි. යටතේදී මෙතෙක් පැවති තේ කර්මාන්තේ ප්‍රවර්ධනය වෙනුවෙන් අදාළ යෝජනා කීපයක් ගබඩා කිරීම සහ තුළු කරුණු පිළිබඳව යෝජනා සම්මත කර ගැනීම පිණිස ඔබතුමාගේ අනුමැතිය අපි අපේක්ෂා කරනවා. පළවෙනි කාරණේ හැටියට ගරු කතානායකතුමනි අදාළ මේ ගාස්තු ඉදිරිපත් කිරීම පිළිබඳව කාරණේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද එම ගාස්තු යටතේ පැහැදිලිවම ගබඩා කිරීම සඳහා වන ගාස්තු සංශෝධනයකුත් ඒ වගේම ශ්‍රී ලංකාවේ තේ මණ්ඩලය මගින් අදාළ කරුසා ඉදිරිපත් කළ යුතු යෝජනාත් අංක 1 2 3 4 යටතේ අද සභාවට ඉදිරිපත් කරනවා. එම කරුණු අනුමත කරන අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් සමාගම් රජිස්ත්‍රා කාර්යාලයේ ලියාපදිංචි ගාස්තු සංශෝධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එම ගාස්තු සංශෝධනයත් ඉදිරිපත් කොට සංශෝධනය කළ අපි මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. යටතේදී ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තේ මේ කාල සීමාව තුළදී අර්බුදයකට මුහුණ දී සිටින අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. එම නිසා එම අර්බුදකාරී කාල සීමාව තුළ විශේෂයෙන්ම පසුගිය වසරක කාලය තුළදී මේ රටේ අපේ තේ අපනයන ආදායම යම් සාධනීය මට්ටමක පැවතියත් තමුන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති පසුගිය වසරක කාලය තුළ ඇතිවෙච්ච බොහෝර අර්බුදය හමුවේ මේ රටේ තේ නිෂ්පාදනය පිළිබඳව ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ගැටලුව යටතේදී මේ රටේ තේ නිෂ්පාදනය වාර්ෂික නිෂ්පාදනයට සාපේක්ෂව යම් පමණකට අඩාල වෙච්ච අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. එම තේ නිෂ්පාදනය වාර්ෂිකව මේ රටේ නිෂ්පාදනය කෙරෙන තේ කිලෝ මිලියන 300ට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාණය පසුගිය වසරක කාලය තුළදී යම් ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. නමුත් මේ රටේ පැවති චාරිත්‍රාත්මක අර්බුදය හැම අපි විශේෂයෙන්ම මේ රටේ අපි පසුගිය වසර සභාව සීමාව තුළ ගරු කතානායකතුමනි එම තේ නිෂ්පාදනය යම් ප්‍රමාණයක් අඩු වුණත් ලංකාවේ තේවලට ඇති ඉල්ලුම හේතුවෙන් එම නිෂ්පාදන යම් ප්‍රමාණයක් අඩු වී තිබුණා. විශේෂයෙන්ම මේ රටේ තේ කර්මාන්තයට අහිතකර බලපෑමක් යම් ප්‍රමාණයක් ඇති වී තිබුණත් ගරු කතානායකතුමනි මෙම යෝජනාව සම්මත කර දෙන ලෙස අපි ඔබතුමාගේ නැන්ස අද මේ තේ කර්මාන්ත වෙනුවෙන් ඉල්ලීම් කරලා තිබෙන මේ විශේෂ යෝජනා අනුමත කර දෙන ලෙස අපි මේ පාර්ලිමේන්තු ගෞරව ඉල්ලා සිටින. ඒ වගේම තමයි පසුගිය කාල සීමාව පුරාම මේ රටේ තේ කර්මාන්තයේහි ශ්‍රී ලාංකික සිලෝන්තේ නාමය වෙනුවෙන් ඇති විශේෂ ඉල්ලීම හේතුවෙන් නිෂ්පාදන ප්‍රමාණයේ යම්කිසි අඩුවීමක් තිබුණත් ශ්‍රී ලංකාවේ තේවලට තිබෙන ඉල්ලුම හේතුවෙන් මේ තේවලට දළුවලට තිබෙන ඉල්ලුම ලෝකයේ ඉහළ මට්ටමින් වැඩි වී තිබෙනවා අපි පිළිගන්න අවශ්‍යයි. ඒ නිසා යම් පමණකට මූල්‍යමය වශයෙන්
රටේ ආර්ථිකමය පැත්තෙන් නිෂ්පාදන අඩු වෙලා තිබුණත් රට ලැබෙන තේවලට ලැබෙන මිල හේතුවෙන් රටේ කුඩා තේවතු හිමියන්ට විශාල වාසියක් ඉහළ අත් වෙලා තිබෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා එම තත්ත්වයේ සමග පසුගිය කාල සීමා පුරාම අපි අධ්‍යයනය කරන ලද කරුණු අනුව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වෙනුවෙන් බලපාන කරුණු කිහිපයක් තේ පොහොර හිගයට අමතරව විශේෂයෙන්ම මේ රටේ කුඩා තේවතු හිමියන්ගේ දායකත්වය සුවිශේෂී ලෙස පසුගිය කාල සීමා තුළ වර්ධනය වෙලා තිබුණත් මේන ප්‍රධාන කාරණයක් තමයි අලුත් වගා වෙනුවෙනුත් නැවත වගා වෙනුවෙනුත් යොමුන පිරිස අඩු වෙලා තිබෙනවා. ඒ නිසා එම අඩුවීම හේතුවෙන් අපි ඒ නිසා මේ එම අලුත් වගාව පිළිබඳව නැවත වගාව පිළිබඳව අපි මේ අවධානය යොමු කළ යුතු කාලයක්. අපි වාර්ෂිකව දීර්ඝ කාලයක් තිස්සේ මෙම තේ සානාධාරයෙන් ක්‍රියාත්මක කළත් අපි සඳහන් කළ යුතු කාරණය තමයි ගරු කතානායකතුමනි මේ දායකත්ව හේතුවෙන් කුඩා තේවත් වංශයේ විශාල වර්ධනයක් තිබුණත් වතු සමාගම් සතුව අදාළ දායකත්වයේ අඩුවීම හේතුවෙන් අදාළ වතු සමාගම් සඳහා යෝජනාංක එක යෝජනාංක 2 යෝජනාංක 4 යෝජනාංක 5 ඔතනින් දන්නේ මෙතනින් ඉල්ලන්නේ හරි බෙදීමක් ඉල්ලනවා බෙදීමක් සභාවේ හෙට දිනේ පෙරවරු 9:30 දක්වා කල්තබුන් ලැබේ.